ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel දැන්ම subscribe කරන්න. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කියවෙන ප්‍රධාන ලිඛිත මූලාශ්‍රය වන්නේ මහා වංශයයි. දීපවංශය මහා වංශයට ප්‍රථම රචනා වූ බව මහා වංශය ලිවීම සඳහා දීපවංශයේ ඇතුළත් කරුණු පාදක කරගෙන ඇති බවත් ඉතිහාසයේ සඳහන් වනවා. මේ හේතුවෙන් දීපවංශය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව කියවෙන පැරණිතම ලිඛිත මූලාශ්‍රය ලෙස හැඳින්වුවද අතීතයේදී ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය පිළිබඳව කරුණු ඇතුළත් වූ පුස්කොළ පොත් දෙකක් පිළිබඳවද ඉතිහාසයේ ඇතැම් තැන්වල කරුණු දක්වා තිබෙනවා. ඒ යගු කුරාණය සහ වර්ග පූර්ණිකාවයි. දීපවංශය ලියවුණු කාලය පිළිබඳව නිසි නිර්ණය කිරීමක් නොමැති වුවත් ඓතිහාසික ගවේෂකයෙකු වන ඕල්ඩන්බර්ග්ට අනුව එය ක්‍රිස්තු වර්ෂ 400 වසරවල ලියවෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. අට්ටකථා පාදක කොටගෙන මහා විහාරවාසී භික්ෂූන් විසින් රචනා කරන ලදැයි විශ්වාස කෙරෙන දීපවංශය පසු කලෙක B.C. ලෝ විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. මහාවංශය මෙන්ම දීපවංශයද ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳවද වැදගත් තොරතුරු රැසක් ගෙන හැර දක්වනවා. ඓතිහාසික මූලාශ්‍රයක් සහ පුරාවෘත්තයක් මෙන්ම බෞද්ධ හා පාලි සාහිත්‍ය පිළිබඳවද කියවෙන ඉතා වැදගත් කෘතියක් ලෙස දීපවංශය හඳුන්වන්නට පුළුවන්. බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ කියවෙන දීපවංශයේහි උන්වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බවත් ඒ කැලණිය දීගවාපිය හා අනුරාධපුරයේ පසු කලෙක ජයශ්‍රී මහා බෝධි සිටු ස්ථානය බවයි සඳහන් වන්නේ. එසේම දන්ත ධාතුව සහ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවීම පිළිබඳවද මහින්දාගමනය සහ බුදුදහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම පිළිබඳවද දීපවංශයේ කරුණු ඇතුළත් වනවා. සංගමිත්තා තෙරණියගේ පැමිණීම පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් කරන දීපවංශය භික්ෂුණී ශාසනයේ ඉතිහාසය පිළිබඳවද සම්පූර්ණ පරිච්ඡේදයක් මගින් දීර්ඝ විස්තරයක් සිදු කර තිබෙනවා. දුටු ගැමුණු වීර චරිතය පිළිබඳව දීපවංශයේ පාලි ගාථා 10ක් මගින් විස්තර කර තිබෙනවා. සිංහබාහු සහ සිංහසීවලී කතා පුවතත් විජයගේ චරිතය හා බැඳුණු කතා පුවත පිළිබඳව දීපවංශයේ කරුණු ඇතුළත්. එහිදී විජය ඉන්දියාවෙන් පිටුහල් කිරීමත් ඔහු ඇතුළු 700ක් පිරිස බුදුන් වහන්සේ පිරිනිවන් පෑදින ලංකාවේ තම්බපන්ණී වෙරළට ගොඩ බසින ලද බවත් සඳහන් වනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව කියවෙන පැරණිතම ලිඛිත සාක්ෂිය ලෙස බොහෝ දෙනා හඳුන්වන දීපවංශය 400 වසරේදී ධාතුසේන රජු විසින් එවකට අනුරාධපුරයේ පැවති මහින්ද උත්සවයේදී මහහඬින් සජ්ජායනා කළ යුතු බවට නියෝග කර තිබෙනවා. මහාවංශයටද මූලාශ්‍ර වූ දීපවංශයේහි අශෝක රජුගේ මරණින් පසු කියවෙන ඉතිහාස කරුණු බොහෝ දුරට නිවැරදි බවයි විශ්වාස කෙරෙන්නේ.